අද දින වෙන විට රජ්‍ය ආර්යාල අමාරුවලේ කොරෝනා 19 නැත්නම් කොවිඩ් 19 රෝගයේ වැළඳුණු දරුවන් 165ක් පමණ ප්‍රතිකාර ලැබෙමින් සිටිනවා. මෙම දරුවන් වාට්ටු 6ක පමණ ප්‍රමාණයක මේ ප්‍රතිකාර ලැබෙමින් සිටිනවා. ඊට අමතරව දැරිසත්චරයේ දරුවන් 4 දෙනෙක් පමණ ප්‍රතිකාර ලැබෙමින් සිටිනවා. කෙසේ වෙතත් දෛනිකව රෝගී දරුවන් 25ක් 30ක් අතර ප්‍රමාණයක් අපිට වාර්තා වෙනවා. මේ වෙන විට දරුවන් මෙම රෝගලේදී පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි රැල්ල ගත් විට දරුවන් 16ක් පමණ මිය යාමට ලක් වෙලා තියෙනවා. මේ මියගිය දරුවන් ගැන සැලකීමේදී මේ මියගිය දරුවන්ගෙන් 90%ක්ම ඒ දරුවන්ට වෙනත් උප්පත්තියෙන්ම රෝගාබාධ තියෙන අය. එම නිසා කාරුණික අපි දෙමාපියන්ට අපි දැනුම් දෙන්න ඕන ඔබගේ දරුවාට යම්කිසි ආකාරයක කොරෝනා යයි සැකසිතන රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඔබට කරන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම ළඟම තියෙන රෝහලට දරුවා රැගෙන යන්න. ගිහිල්ලා ඒ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව තමයි මේ දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන. මොකද අපි අර පෞගිය දිනවලත් දැක්කා වැඩිහිටියන් අතරෙත් ඒ වගේම කුඩා දරුවන් අතරෙත් අපිට දක්න ලැබෙනවා මේ සයිලන්ට් හයිපොක්සියා කියන තත්ත්වය. සයිලන්ට් හයිපොක්සියා කියලා කියන්නේ සමහරක් වෙලාවට රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා කිසිම රෝග ලක්ෂණයක් නැමැතුව. ඉතින් බොහෝ වෙට එක්වරම සී නැති වෙලා වැඩනකම් කලන්තය දාලා වැඩනකම් හෝ යම්කිසි ආකාරයක හානියක් සිදු වෙන තෙක් මේක සොයා ගැනීමට හැකියාවක් නැහැ. ඒක නිසා ඔබගේ දරුවාට උණ ගතිය, කැස්ස, හිඹිරිසාව, ඒ වගේම අප්‍රාණික ගතිය, ඒ වගේම තොල් අවපහ ගැන්වීම වගේ රෝග ලක්ෂණ තියෙනවා නම්, එහෙම නැත්නම් කුඩා දරුවෙක් නම් කිරි උරා බීම අඩු නම්, ඒ වගේම උණ ගතිය තියෙනවා නම්, මලානික ගතිය තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යන්න නැත්නම් රෝහල ළඟට රෝහලකට රැගෙන යන්න ගිහිල්ලා ඒ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න. එසේ නොවීම මත නිවෙස් තුළ ප්‍රමාද වීම තුළින් සමහරක් වෙලාවට මේ දරුවන්ට යම්කිසි ආකාරයේ රෝගය සුව කර ගැනීමට අපහසු තරම් තත්ත්වයට අසාධ්‍ය වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම කියන්න ඕන අපි දැකලා තියෙනවා බොහෝ අය නිවෙස්වලදී අපෙන් අහනවා, ඒ වගේම අපි දැකලා තියෙනවා නොයෙක් නොයෙක් ආකාරයේ විටමින් වර්ග දෙන්න පෙළඹෙනවා, නොයෙක් නොයෙක් වර්ගයේ ඖෂධ වර්ග දෙන්න පෙළඹෙනවා, ඒ වගේම තමන්ගේ මේ දරුවන්ට ආයුර්වේද මේ ප්‍රතිකාර ක්‍රම එහෙමත් නැත්නම් වෙනත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොමැතිව ලබා දෙන අවස්ථාවල් සහ ලබා දීමට උත්සාහ කරන අවස්ථාවල් අපිට වාර්තා වෙලා තියෙනවා. කිසිම අවස්ථාවක එවැනි කටයුතු කරන්න යන්න එපා. එවැනි කටයුතු කිරීම තුළින් මේ දෙන විටමින් වර්ග හා වෙනත් වර්ග වලින්ම දරුවාට යම්කිසි විසවීමක් වෙන්න පුළුවන්, ඔහුගේ ජීවිතර හානියක් වෙන්න පුළුවන්, වෙනත් රෝගී තත්ත්වයක් ඇතිවීමට ඒක හේතුපාදක වෙන්න පුළුවන්. ඒ වගේම එවැනි දේවල් දුන්නා කියලා කිසිම ආකාරයකින් කොරෝනා රෝගී තත්ත්වයේ වැළඳීම වළක්වන්නේත් නැහැ. ඒ වගේම රෝගේ වැළඳලා තියෙනවා නම් ඒක සුව වීමට බලපාන්නේ නැහැ. වෛද්‍ය අවවාදයකින් තොරව, නියම කිරීමකින් තොරව එවැනි දේවල් කරන්න යන්න එපා.